සුබ දවසක් යාළුවෝ හැමෝටම. අදත් මං ඔයාලට ලස්සන හෙයා බෑන්ඩ් එකක් හදාගන්න විදිහ කියලා දෙන්න තමයි හදන්නේ. මේ වගේ ලස්සන මලක් දාලා හෙයා බෑන්ඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මං අද මේ මල හදාගන්න ගන්නේ පාට දෙකක් ගන්නවා. දම් පාටයි හද නිල් පාටයි තමයි මං අරන් දෙන්නේ. ඉස්සෙල්ලාම අපි මේ තද නිල් පාටින් හදාගන්න ඕනේ පෙති. මේ විදිහට පෙති භාගයක් වෙන විදිහට මුලින්ම අපි මේ අග පුච්ච ගන්න ඕනේ. ඊට පස්සේ මේ රිබන් එකේ කණ පිට පැත්ත, මේ තියෙන හොඳ පිට පැත්ත, මේක කණ පිට පැත්ත හරවලා මේ මම පෙන්වන විදිහට නමා ගන්නනේ. මෙන්න මේ විදිහට නමලා මේ වැඩි කොටස ආපහු මේ අට පැත්තෙන් උඩට නමා ගන්නවා. ඊට පස්සේ මේ කොටස මෙහෙම උඩින් නමා ගන්නවා. ඊට සැපි මෙතන ඉදිරියටම මහවින යන්න ඕනේ. දැන් අපි ඒ විදිහට දිගටම පෙති ටික හදාගෙන යමු. මේ විදිහට පෙති 13ක් මම නමා ගන්නවා මේ නිල් පාටින්. මේ විදිහට පෙති නමලා නමාගෙන යන ගමන්ම මල දාගෙන මාගෙන යන්න. ඒකට හදාගන්න ලේසි. මේ විදිහට පෙති 13ක් හදාගන්නේ. ඊට පස්සේ අපි මේ රිබන් එක කපලා අයින් කරගන්නවා. මේ නූල කපා ගන්න නැති වෙන්න මම මේ වගේ පොඩි ප්‍රමාණයක් තියෙන කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ විදිහට ගම් ටිකක් දාලා අපේ අනිත් පාට රිබන් එක මේ විදිහට අලව ගන්නවා. ඊට පස්සේ අර විදිහටම පෙති ටික නමාගෙන යන්න ඕනේ.
ඒ පාටින දෙති දහතුනක් හදාගන්න. දෙපැත්තම පාට දෙකෙන්ම දෙති සමානයෙන් හදාගන්න. ඒ පාටිනුත් මේ විදිහට පෙති දහතුනක් හදාගෙන මේ රිබන් එක මෙතන කපලා අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් පිච්ච ගන්නවා. දැන් අපි මේ රිබන් එක මහගන්න පටන් ගත්ත තැන මේ නූල පොඩ්ඩක් මේ විදිහට ඇදලා අරගෙන මේ විදිහට ගැට ගහ ගන්න විදිහට කපලා අයින් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අපි මේ ගැටියක් දාගන්නවා. අපි මේ මෙතන තියෙන කොටසින් අවසන් කරපු තැන මේ අපි පටන් ගත්ත තැන මේ දිගට තිබුණ කොටස මෙතන ඇතුළට දාගන්න. ඊට පස්සේ මේ පෙති එකිනෙකට මේ පෙත්තේ අතට මේ විදිහට දාලා පෙති ටික හදාගෙන යනවා. මේ විදිහට පෙති ටික හදාගන්න ඕනේ. දැන් අපි මේ මල බෑන්ඩ් එකට සෙට් කරගන්න ඕනේ විදිහට. මම මේ වගේ පොඩි රිබන් කොටස් දෙකක් ගන්නවා. මේක එක කොටසකට ගම් ටිකක් දාලා මේ මලේ අත පැත්තෙන් අලව ගන්නවා.
පස්සේ අපි මේකට බෑන්ඩ් එක අලව ගන්න හදන්න. මේ විදිහට අරගෙන මේකට අපි පබලුවක් අලව ගන්න. මේ විදිහට පාට දෙකක් දාලා ලස්සන මලක් හදාගෙන ඒක අපි බෑන්ඩ් එකට දාගන්න පුළුවන්. සාරි කටුවකට එයා ක්ලිප් එකකට වගේ අපිට ඕන එකට මේදී ලස්සන මලක් හදලා දාගන්න පුළුවන්. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් තවත් ලස්සන නිර්මාණයක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්න. අදට ගිහින් එන්න. සුබ දවසක්.